රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දයෙන් දිනපු ජනාධිපතිවරයෙක් නෙවෙයි. මේ රටේ ජනතාව එතුමා පාර්ලිමේන්තුවට එවන්න එකත් ප්‍රතික්ෂේප කළා. එසේ තිබියදී මම උත්සාහ කරනවා දැන් මේ ඡන්දේ දිනන්න බැරි වෙනකොට කොහොම ඡන්දේ කල් දාන්නේ. දැන් අලුත්ම වැඩපිළිවෙල වෙලා තියෙන්නේ උසාවියට ගිහිලා අවුරුදු 5-6කට කොහොමද යන්නේ කියලා එක කාණ්ඩායම ඉදිරිපත් කළා. යම්කිසි පුද්ගලයෙක් නඩුවක් පවරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරණය පවත්වන්න එපා කියලා. ඒක කල් දාන්නේ කියලා. මේ කොයි විදිහ නඩුවක්ද මේක? මානව හිමිකම් පිළිබඳ නඩුවක්. එතකොට මොකද්ද මේ තර්කය? පහුගිය අවුරුදු දෙක තුන කිසිම මැතිවරණයක් පවත්වලා නැහැ. ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරමින්. ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ සේට වඩා වැදගත් මැතිවරණය. ඒක පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ යම්කිසි කාල වකවානුවක් තුළ. මේ අවුරුද්දේ සෙප්තැම්බර් 16යි ඔක්ටෝබර් 16යි අතර. ජනතා වරමක් නැතිව දිගින් දිගටම මේ රට පාලනය කිරීමට පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි කිසිසේත්. හැබැයි වැදගත් වන්නේ මේ මැතිවරණයේ පැවැත්වීම පමණක් නෙමෙයි. ඒක සාධාරණ මැතිවරණයක් විය යුතුයි.